හෙල්ලෝ ක්‍රියටව ෆිල්ම් මේකස්, ඔන්න මං අදත්තාව ප්‍රමියා ප්‍රවවලින් අද වැඩ කරලක් ගැන කියල දෙන්න වාලට. අද හදා කරම ෆෝගස් ට්‍රගලින් ගැන. ෆෝගස් ට්‍රගලින් කියන්නේ ඔයා DSLRයක් හරි මොක්කර කැමරාව පාවිච්චි කරලා තියෙනවා නම් ඔයා මොක්කරි ඔබ්ජෙක්ට් එකක් ෆෝකස් කරගන්න යද්දි ඔයාට ඒක ෆෝකස් වෙනවා, ආය ෆෝකස් අවුට් වෙනවා, මේ වගේ විදිහට එහෙම යනවා. හරියට ඔයාලා ෆෝකස් කරගන්න විදියක් නැහැ. මේක තමයි ෆෝකස් ස්ට්‍රගලින් කියන්නේ. අපි බලමු කොහොමද මේක ප්‍රීමියර් ප්‍රෝ පාවිච්චි කරලා ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ මතක් කරනවා තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වගේ ප්‍රීමියර් ප්‍රෝ වැඩ කෑලි ගැන ඉගෙන ගන්න. එහෙනම් වැඩි කතා නොකර යමු අද වීඩියෝ එකට. මං අපි වැලඩෝන ක්ලිප් එක ටයිම් ලයින් එකට දාගෙන තියෙන්නේ. මේ තින් ෆෝකස් ස්ට්‍රගලින් සවුන්ඩ් ක්ලිප් එකක්, මේක මම ඩවුන්ලෝඩ් කරගෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. මේක දාගන්න අපේ ඔඩියෝ ලේ එකට. අපි මේ ඉෆෙක්ට් එක ක්‍රියේට් කරගන්න හදන්නේ ඔඩියෝ එකේ වේව් එක දිහා බලලා. ඒක හන්ද මේක මෙන්න මෙතනින් අල්ලලා zoom කරගන්න ඔඩියෝ එකයි වීඩියෝ ලේ එකයි. ෆෝකස් ස්ට්‍රගලින් සවුන්ඩ් එක ඇහෙනවා මදි. ඒක හන්ද මේක පොඩ්ඩක් ගේන් එක වැඩි කරගන්න. ඒකට කරන් දින ඔඩියෝ ලේ එක උඩ රයිට් ක්ලික් කරලා ගේන් කියන එකෙන් අපිට ඕන ගානකට වැඩි කරගන්න පුළුවන්. පහක් හයක් දෙන්න. ඊට පස්සේ යන්නේ ඉෆෙක්ට් පැනල් එකට. ගීල සර්ච් කරගන්න ගෂන් බ්ලර්ගින් ඉෆෙක්ට් එක සර්ච් කරගෙන දාගන්න අපේ වීඩියෝ එක උඩට. ඊට පස්සේ යන්නේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් එකට. ඔයාලට මේ වින්ඩෝ එක පෙන්වන්න නැත්නම් කරන්න තියෙන්නේ වින්ඩෝ කියන එකට ගිහිල්ලා ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියන උඩ ටික් එකක් දාන්න. එතකොට මේ වින්ඩෝ එක ඕපන් වෙනවා. ගෂන් බ්ලර්ගින් එකේ බ්ලර්නස් කියන එකේ ටොගල් ඇනිමේෂන් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා අපේ ඔඩියෝ එකේ වේව් ෆෝම් එක පටන් ගන්න තැනට කර්ස එක ගෙනිහිලා තියලා බ්ලර්නස් එක 180ක් විතර දෙන්න. අපි මේක හදන්නේ වැඩි වෙනවා අඩු වෙනවා ආයෙ එහෙම ඒ පිළිවෙලට හදාගෙන යන්නේ. 80ක් විතර දෙන්න. පළවෙනි වේව් එක ඉවර වෙන හරියට ගෙනිහිල්ලා මම බ්ලර්නස් එක 20ක් විතර දාගන්නවා. ඊට පස්සේ ආයෙ අනිත් වේව් එක පටන් ගන්න තැනට කර්සර් එක ගෙනිහිල්ලා එතන බ්ලර්නස් එක වැඩි කරගන්න 70කට විතර. ඒක ඉවර වෙන තැනට කවසේ ගෙනිහිල්ලා තියලා බ්ලර්නස් එක 30ක් විතර දෙන්න. මේ හරිනම් තමයි අපේ ෆෝකස් එක පැහැදිලි වෙන්න පටන් ගන්න. ඒක හන්දා මේ වේව් ෆෝම් එක පටන් ගන්න තැනට කවසේ ගෙනල්ලා තියලා බ්ලර්නස් එක 20ක් දෙන්න. ඒකත් ඉවර වෙන තැනට ගෙනිහිල්ලා බ්ලර්නස් එක 40ක් විතර දෙන්න. අනිත් වේව් එකත් පටන් ගන්න තැනට ගෙනිහිල්ලා කවසේ එක තියලා බ්ලර්නස් එක 10ට දෙන්න. ඒක ඉවර වෙන තැනට කර්සර් එක ගෙනිහිල්ලා බ්ලර්නස් එක 0 කරන්න. හරි, දැන් අපි අපේ මේන් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා දැකලා තියෙනවා ෆෝකස් එකත් එක්ක පොඩ්ඩක් වීඩියෝ එක zoom වෙනවා කියන. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මෙතන repeat edge pixel කියන එකට ටික් එක දාගන්න. නැත්නම් අපේ වීඩියෝ එකේ අයින හරියට බ්ලර් එක පේන්නේ නැහැ. scale කියන එකේ toggle animation button එක ක්ලික් කරලා අපේ කර්සර් එක පළවෙනි key frame එකට ගේන්න. ඒක මෙන්න මෙතන මේ ඊතලයේ ක්ලික් කරපුවාම ගේන්න පුළුවන්. ගෙනල්ලා ආය අනිත් ඊතලයේ ක්ලික් කරලා අපේ ඊළඟ key frame එකට පයින්නවා. පැනලා ස්කේල් එක පොඩ්ඩක් වැඩි කරගන්න. 120ක් විතර දාගන්න. ආය අනිත් key frame එකට ගිහිල්ලා ස්කේල් එක පොඩ්ඩක් අඩු කරගන්න. ආයෙත් මම අනිත් key frame එකට ගිහිල්ලා ස්කේල් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ආයිලංගී ෆ්‍රේම් එකට ගිහලා ස්කේල් එක අඩු කරගන්න. ආයෙත් අනිත් එකට ගිහලා පොඩ්ඩක් ස්කේල් එක වැඩි කරගන්න. ආයෙත් ඊළඟ එකට ගිහලා ස්කේල් එක වැඩි කරගන්න. අන්තිම කී ෆ්‍රේම් එකට ආවට පස්සේ ඔයාලා ස්කේල් එක 100ට දාගන්න. එතකොට අපේ වීඩියෝ එක හරියට පැහැදිලි වෙලා තියෙන අවස්ථාව තමයි ඒක. හරි, එහෙනම් දැන් ඔයාලට අවිල තියෙන ලස්සන ෆෝකස් ස්ට්‍රගලින් ඇනිමේෂන් එකක් යන් එක බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. Be creative.